පක්ෂේ නම වෙනස් වෙලා තියෙනවා. ලාංඡනය වෙනස් වෙලා තියෙනවා. ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවේ මොකද කිව්වේ? අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවක් පාසා ජනාධිපති අපේක්ෂක හැටියට ජනතාවට විශාල පොරොන්දු ප්‍රමාණයක් ඉදිරිපත් කළා. බලාපොරොත්තු රැසක් ඉදිරිපත් කළා. සිස්ටම් එක චේන්ජ් කරනවායි කියන්නේ. ක්‍රමේ වෙනස් කරනවායි කියන්නේ. අද ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරයා කරන දේ දිහා බැලුවාම සිස්ටම් එක වෙනස් වෙලා නැහැ. ආණ්ඩු කරන පුද්ගලයෝ විතරක් වෙනස් වෙලා තියෙනවා. පක්ෂේ නම වෙනස් වෙලා තියෙනවා. ලාංඡනය වෙනස් වෙලා තියෙනවා. එයාගේ සමාජ මාධ්‍ය කණ්ඩායම වෙනස් වෙලා තියෙනවා. ආණ්ඩු කරන ටීම් එක වෙනස් වෙලා තියෙනවා. හැබැයි සිස්ටම් එක ඒ විදිහටම යනවා. මොනවද අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා වේදිකාවේ කිව්වේ? ඔහු කිව්වා විදුලි බිල අඩු කරනවා කියලා. එක වෙලාවක තුනෙන් දෙකකින් අඩු කරනවා කිව්වා, තව වෙලාවක තුනෙන් එකකින් අඩු කරනවා කිව්වා. විදුලි බිල අඩු කරාද? කියපු ආකාරයට කරලා නැහැ. එතකොට සිස්ටම් චේන්ජ් එක කරහා කොහොමද අඩු කරනවා කියපු විදුලි ගාස්තුව පේන තික්මාණෙක නැහැ. කිසිම උත්සාහයක් උනන්දුවක් නැහැ විදුලි බිල අඩු කරා. බඩු බිල අඩු කරනවා කියුවා. අත්‍යවශ්‍ය ආහාර පානවල බිල අඩු කරනවා කියුවා. මොකද වෙලා තියෙන්නේ? ආහාර මිල වැඩි වෙලා, බඩු මිල වැඩි වෙලා, ඕල් ගෙඩියක් ගන්න නැහැ දරාගත හැකි මිලකට. හාල් ටික ලබා ගන්නට බැහැ දරාගත හැකි මිලකට. කොහොමේ සිස්ටම් චේන්ජ් එක? කොමේ මිලඩු කිරි කරනවා කියපු කිසිම දෙයක් කරලා නැහැ. රජයක් හැටියට මේ කොවිඩ් වසංගතය හමුවේ ගුරු සේවයේ දෙකේ එක පන්තියේ 1,07,000 ගානක ප්‍රමාණයක් ගුරුවරු ඉන්නවා. එක්කෙනෙකුට 5,000කට එහා ප්‍රමාණයක් වැඩි වෙද්දී 1,00,000 ගානක වැඩි විශාල ප්‍රමාණයක්. මම හිතන්නේ මේ වෙලාවේදී ඒක කිරීම ගැන ඇත්තටම රජයක්ට අපි ස්තුතියන්ත වෙන සංගමයක් තියෙනවා.